ගෝඨාභය රාජපක්ෂ 100%ක් 25 වෙනිදා 24 වෙනිදා එන්න සූදානම් වෙලා තිබුණේ. නමුත් එදා මම මේ කටපොඩ්ඩක් ඉක්මන් කරගත්තනේ. ඉතින් ඒ කිව්වට පස්සේ යම් යම් මතභේද ආවා. ඒ නිසා ඒ ගමන සැප්තැම්බර් 3 වෙනිදාට කල් දැම්මා. අද මේක කියපු නිසා පස්සට දැම්මේ නැත්තම් සැප්තැම්බර් 3 වෙනිදාට ලංකාවට එනවා. හිටපු ජනාධිපතිවරයා විදියට ගෝඨාභය රාජපක්ෂට නිලලිමසක් දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ආරක්ෂාව සඳහා ආරක්ෂා බලනියකුත් දෙන්න තීරණය කරලා ඉවරයි. ඒක දිය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලංකාවේ නැවත අගමැති වූයේ බාරගන්න සූදානම් වෙනවා කියලා කියනවා. රටේ ජනතාවගේ මහජන මුදල් වංචා කරලා දූෂණ වංචාවලට අහුවෙච්ච දේශපාලන නායකයෙක් නෙමෙයි හිටපු ජනාධිපතිතුමා. එතුමා පාර්ලිමේන්තුවේ යම්කිසි ආකාරයෙන් පැමිණලා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ බහුතරයකින් එතුමාට විශ්වාසය දිනා ගන්න පුළුවන්කම ලැබුණොත් එතුමා අගමැති වෙයි. 69 ලක්ෂයක් ජනතාව ඡන්දීලපත් කරපු ජනාධිපතිවරයෙක් අගමැති ධූරයට පත් වුණාට කවුද අපි දෙන්නගේ කිසිම අපි දෙන්නගේ කිසිම බලවත් විරුද්ධයක් නැහැ. පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමවත් ඒ පක්ෂේවත් එහෙම අදහසක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. එහෙම අදහසක් පොදු ජන පෙරමුණේ තිබ්බත් එහෙම අදහසක ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්නවා කියලා මම කීයටවත් හිතන්නේ නැහැ. ඒ නිසා ඒවා ඔය එක එක්කෙනාගේ සිහින කතා. 2017 දී GSP Plus සහනය අපිට ලැබෙන්න ඕන කියලා ඒ වෙලාවේ හිටපු අග්‍රාමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රසල්ස් නගරයට ගිහිල්ලා පොරොන්දුවක් දුන්නා මේක අවශ්‍ය කරනවා කියලා. ඒ පොරොන්දුව මත තමයි නැවත GSP Plus සහනය අපිට ලබා දුන්නේ. එනමුත් තාම ඒක තියෙනවා. හැබැයි දැන් ඒකත් කඩා කරලා මේ රඳවුන් නියෝග 3ක් අසං කරලා තියෙනවා. නීතිය කාටත් එක විදිහට ක්‍රියා කරන රටක් වශයෙන් හිංසාවාදී වැඩ කරපු, ගෙවල් දොරවල් පුච්චපු, වාහන වලට ගිනි තියපු, මිනිස්සු මරපු අය වෙනුවෙන් තරාතිරමක් නොබලා කටයුතු කරනවට අපේ විරුද්ධතාවයක් නැහැ. මේ විදිහට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත භාවිතා කරනවා නම් කිසිසේ සාර්ථක ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා කාර්ය මණ්ඩලයේ මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට උවමනා වටා පිටාව ඇතිවන්නේ නැහැ. අනෙක GSP Plus සහනය සම්මුති 27ක් ශ්‍රී ලංකාව අත්සන් කරලා තිබෙනවා. ඒවායේ අන්තර්ගත යුතුකම් හා වගකීම් අපි ඉෂ්ට කරන තාක් පමණයි GSP Plus සහනය අපිට ලැබෙන්නේ. ඒ ජාත්‍යන්තර ගිවිසුම් අතර ප්‍රධාන තැනක් ගන්නවා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය. දැන් ඒක කෙලින්ම උල්ලංඝනය වෙනවා මේ වැඩපිළිවෙල මේ විදිහට දිගටම කෙරීගෙන යනවා නම්. GLP සමිතිවරයා අපේ පක්ෂයේ සභාපතිවරයා හැටියට එතුමා පක්ෂය විවේචනය කිරීම තුළ මම දකින්නේ ඔහු ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයෙක්. ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙකුට ඔහුගේ මන්ත්‍රීකම රඳාපවතින පක්ෂය තුළ ඔහුට ඒක පක්ෂයෙන් ලබා දෙන වරප්‍රසාදයක්. ජාතික ලැයිස්තුවෙන් මං ආවත් මට ජනමතයක් නැහැ. මම නිකම් මන්ත්‍රී. ඉතින් ඔකට ගමේ කොල්ලෝ කියන ශුම්ම මන්ත්‍රී කියලා. නැවත වතාවක් ඒ ත්‍රස්තවාදී වෙලෙක්කීමේ පනත මේ තරම් අයුක්ති සහගත ලෙස ක්‍රියාත්මක වෙද්දී ඒකට විරුද්ධ වෙන හඬ පාවිච්චි කරන්න හදනවා ප්‍රතිත්‍රස්ත පනතක් ගේන්න. දැන් මේ ත්‍රස්තවාදී වෙලෙක්කීම පනත තියෙනවා රාජ්‍යට විරුද්ධව ආයුධ සන්නද්ධ නැගිටීම්. ඒව තමයි මේ ත්‍රස්තවාදී කියලා නම් කරලා තියෙන්නේ. දැන් ඒක එතනින් එළියට ගෙනල්ලා රාජ්‍යයේ යම්කිසි නිලධාරියෙකුට විරුද්ධව උද්ඝෝෂණ කිරීම, කටයුතු කිරීම, විරෝධතා දැක්වීම මේ ඔක්කොම ත්‍රස්තවාදී ක්‍රියා. එතකොට ඒකට අමු ගත්තාම පස්සේ මේ රටේ කිසිම මහජන උද්ඝෝෂණයක් පවත්වන්න බෑ. ඒ අලුතෙන් ගේන්න හදලා ප්‍රතිත්‍රස්ත පනත අනුව කුමාර දිසානායක මැතිතුමා මාර්තු 23 වෙනිදා නුගේගොඩදී කරන කියන ප්‍රකාශයක් රටේ විවස්ථා නීති රීති රෙගුලාසි හොඳයි පුස්තකාලවල අධ්‍යයනයට. හැබැයි එතනින් එහාට ගිය ක්‍රමයක් තියෙනවා මං ඒක පස්සේ කියන්නම් කියලා. මැයි 9 වෙනිදා ඒ සිදුවෙච්ච ක්‍රියාදාමය අපි අධ්‍යයනය කරාට පස්සේ මේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා ඩිරෙක්ටරි එකක්. මේ ඩිරෙක්ටරි එකේ පින්තූර අරගෙන වට්ස්ඇප් වල ෆේස්බුක් එකේ දානවා. මේකක තියෙන අපේ කොල්ලනේ හොය හොයා මහන්සි වෙන්න එපා මෙන්න නංගන් එක්කම. ඉතා සංවිධානාත්මකව තොරතුරු එක්රැස් කරමින් බලවත් කුමන්ත්‍රණයක් සිද්ධ වුණු බවක් අවබෝධ වෙනවා. ඉතින් ඒක නිසා මෙය වසන්ත මුදලගේ ඒ සහෝදරයාව ධර්මීමා කරේ ඔහුව පීඩනයටපත් කරන ආපු කාරණාවක් නෙමෙයි. ඔහු ඇතුළු ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ තැනට පෙළඹුවේ කවුද කියන එක ගැන අපි වෙන විමර්ශනයක් කරන්න ඕන. මොකද අර විවස්ථාව ගණන් ගන්නේ නැහැ. ස්ථාව වැඩන්නේ ඊතර පිටි වෙනම සම්මුතකින් අපි ඉදිරි වැඩ කටයුතු කරනවා කියලා කරපු ප්‍රකාශයත් එක්ක බලවත් ප්‍රශ්නාර්ථයක් අපේ රටේ තියෙනවා.